ඔබගේ තුවිසිරින්නේ www.thepapare.com සමගින් ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය. අද මා සමගින් එකතු වෙනවා ඉසිපතන විද්‍යාලයේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත. ප්‍රදීප් නිශාන්ත papare.com වෙනුවෙන් පිළිගන්නවා. පල්මෙන් පවසන්න ඔබේ පුහුණුකරු දිව්‍ය පිළිමද කෙටි හැඳින්වීමක්. ඉස්සලම ක්‍රිකට් කෝචින් පටන් ගත්තේ ලුම්බිනි විද්‍යාලයෙන්. කියන්නේ මම ඉගෙන ගත්තේ ලුම්බිනි විද්‍යාලයෙන්. මම අන්ඩර් 13 එකෙන් තමයි පටන් ගත්තේ කෝචින්. ඊට පස්සේ සනත් ජයසූරියක ඇරවීමෙන් මාතර සර්විසස් අන්ඩර් 19 එක අවුරුදු දෙකක් කරා. ඊට පස්සේ තමයි ඉසිපතන විද්‍යාලයට සම්බන්ධ වුණේ. ඒ වගේම දැන් ඉසිපතන විද්‍යාලයට තව සතියක් වැනි කාලයක් තමයි තිබින්නේ තර්ස්ටන් විද්‍යාලය සමග මහා ක්‍රිකට් තරගාවලියට කෙරෙන පෙරපුහුණුවීම් කටයුතු. අපි වෙනදා විදිහම තමයි ඉතින් පුහුණුවීම් කටයුතු නිත වෙන්නේ. හැබැයි ඉතින් මේ දවස්වල පොඩ්ඩක් සාමාන්‍යයෙන් බෝලින් මැෂින් එතකොට වෙනම ෆිට්නස් ඒ වගේ දේවල් පොඩ්ඩක් ඇඩ් කරගෙන පොඩ්ඡක් ළමයිගේ රෙස්ට් එකත් එක්ක බලාගෙන පුහුණු කටු නිරත වෙනවා. ඉසිපතන විද්‍යාලයේ මේ තරගාවලියේදී ඉතා හොඳ දස්කම් දක්වා ඇති විද්‍යාලයක්. ඒ සඳහා කියන්නේ ප්ලේයර්ස් ලගෙන් ලැබිච්ච සහයෝගය ප්ලේස් ලාගේ ඇතින් බැලුවොත් අපි ගොඩක් වෙලාට මේ අවුද්ද අපේ සෙල්ලංකරේ මේ වයස අවුරුදු 15-16 වගේ පොඩ්ඩක් පොඩි ළමයි කියන්නේ ඊට අමතරව ලොකක් එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලාට කියලා හිටියේ සාලින් දුෂාන් ප්‍රමෝද් මදුවන්ත විතරයි කැප්ටන් තමීර දිසානායක අනිත් අය ඔක්කොම මේ අවුදේ පළවෙනි අවුරුද්ද ගහපු කට්ටිය හැබැයි ඒගොල්ලන්ගේ සහයෝගය ලැබුණු සහයෝගය ගොඩක් හොඳයි කියලා හිතනවා. තවදුරටත් දැන් ඉසිපතන විද්‍යාලයේ වැඩි අවධානයක් යොමු කර ඇති ක්‍රීඩකයන් මම හිතන්නේ දැන්ට අපි දැන් නිමාවුණු බංග්ලාදේශ තරගාවලියේ අපේ දෙදෙනෙක් සෙල්ලම් කරා වයස අවුරුදු 19-15 සාලින් දුෂාන් විශාද් රන්දික ඊට අමතරව ප්‍රමෝද් මදුවන්තත් මම හිතන්නේ ප්‍රමෝද් මදුවන්තම දැන්ට රන්ස්වල ඉන්නේ මම හිතනවා ඒ තුන්දෙනාගෙන් කෙනෙක් හොඳට කරයි කියලා කියන්නේ තුන්දෙනාම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා පන්දුර පහර දීමේදී මම හිතනවා ගොඩක් වෙලාවට සාලින්ද විශාත් ප්‍රමෝද් ওই තුන්දෙනා කෙනෙක් හොඳට කරයි කියලා. ඒ වගේම ඉසිපතන විද්‍යාලයේ වැඩි අවධානයක් යොමු කර ඇති ක්‍රීඩා අංශයක් එහෙම තිබෙනවාද වැඩිදුරටත් උනන්දු වෙන? මම හිතන්නේ අපේ අන්තිම يعني හැම මේ ටෝර්නමන්ට් එකේ ගොඩම ගත්තොත් අපේ බෝලින් තමයි අපි වඩා ඉදිරියෙන්ම හිටියේ. මම හිතනවා අපේ පන්දු යැවීම يعني ෆාස්ට් බෝල්ස්ලා ස්පිනර්ස්ලා ඒ වගේම පන්දු රැකීමත් අතින් බැලුවොත් අපි මං හිතන්නේ අපි පන්දු යැමෙන් ඉස්සරහින් යනවා කියලා. ඒ වගේම දැන් තර්ස්ටන් විද්‍යාලයත් සමග මහා ක්‍රිකට් තරගාවලියේ බලාපොරොත්තු ඇත්තරම හැම කණ්ඩායම් බලාපොරොත්තු තමයි ජයග්‍රහණය කිරීම. ඉතින් අපේ අරමුණ තියෙන්නේ දැන් අවුරුදු 15කින් විතර කවුරුත් දෙපැත්තේම ජයග්‍රහණය කළ නැහැ. ඉතින් අපි වැඩි අවධානයක් යොමු කරනවා මේ අවුරුද්දේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. ඒ අපත් සමග එකතු වූයේ ඉසිපතන විද්‍යාලයේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත. ThePapare.com වෙනුවෙන් මම නවෝද් විජේවික්‍රම ශරින්ද පැෂන්.